අද සාමාන්‍ය සමයේ තුන්වෙනි සතියේ බදාදා දවසයි. අද දිනට නියමිත ශ්‍රුතෝ ලීවිලි පාඨ තුලින් විශේෂයෙන්ම අපිට කියන්න උත්සාහ කරන දේ තමයි මනුෂ්‍ය ජීවිතයත් දේව වචනයත් අතර තියෙන සම්බන්ධතාවය වගේම අපි ජීවිතේ ගොඩනගාගෙන තිබෙනා වූ පසුබිම තුල දේව වචනය පළදරන්නේ කුමන ආකාරයෙන්ද කියන දේ. හීබ්‍රු භාෂාව තුළ දේව වචනයට පාවිච්චි කරන වචනය තමයි දබහර්. මේ හුදෙක්ම කටින් පිටවෙන වචනයක් විතරක් නොවෙයි, ඒ වචනය සංසිද්ධියක්. එයට යම්කිසි වපසරියක් තියෙනවා, යම්කිසි කාලයක් තියෙනවා, යම්කිසි දෙයක් කිරීමට ප්‍රබලත්වයක් තිබෙනවා. ජෙසුන් වහන්සේ දෙවනහන්සේ වෙතින් පැමිණි වචනය ආකාරයෙන් උන්වහන්සේ මේ ලෝකේ ජීවත් වෙමින් ඒ වචනයට වටිනාකමක් දුන්නා. උන්වහන්සේ තමන්ගේ ජීවිතය තුළින් කරපු හැම දෙයක්ම දෙවනහන්සේගේ වචනය පිළිබිඹුවා බවට පත් වුණා. අපේ ජීවිත ගොඩනගා ගන්න ආකාරය තුළ, අපි අපගේ වටිනාකම් පෙළ ගස්වා ගන්නා ආකාරය තුළ, අපගේ පවුල් පසුබිමෙන් ලැබෙන යාඥාවට තිබෙන අවස්ථාව අනුව අපි දෙවනහන්සේකින් විවිධ ආකාරවලින් විවිධ අනාවරණයන් තුළින් ලැබෙන දේව වචනය මොන ආකාරයෙන් අයිති කරගන්නවද කියන එක අපි තීරණය කරනවා. සමහර වෙලාවට දෙවනහන්සේගේ වචනය අපි හිතන්නේ නැති කෙනෙකුගෙන් වෙන්නට පුළුවන්. අපි ශුද්ධෝ බයිබලයේ කීම තුළ අපිට ලැබෙනව වෙන්නට පුළුවන්. අපි දිව්‍ය පූජාවට සහභාගි වෙලා දේශනාවලට ඇහුම්කන් දීම තුළින් අපි යමක් ලබා ගන්නවා වෙන්නට පුළුවන්. අපේ ජීවිතයට කිට්ටු කෙනෙක් අපිට පවසන දෙයක් තුළින් දෙවනහන්සේ ඔබට මට කතා කරනවා වෙන්නට පුළුවන්. නමුත් මේ ලැබෙන දෙය අපි පිළිගන්නට අපේ යම්කිසි සූදානමක් තියෙන්නට අවශ්‍යයි. අපි ගොඩක් වෙලාවට මේ ලබා ගන්න දෙය සමහරවිට අපි එක්ක පාරම ඒක මට අදාළ නැහැ කියලා අතහැරලා දානවා. සමහර වෙලාවට අපි අම්මෝ දිව්‍යනහන්සේගෙන් මේ වචනය මට ලැබිලා තියෙන්නේ කියලා අපි අයිති කරගන්න උත්සාහ කරුවත් වටපිටාවේ අය කියන දේවල් නිසා සමහර වෙලාවට මගේ ජීවිතයේ ප්‍රබලත්වයක් නැතිකම, ගැඹුරක් නැතිකම නිසා චුටි වෙලාවක් තිබිලා මේ වචනය ඉබේම මගේ ජීවිතෙන් හැලිලා යනවා. සමහරවිට මේක මගේ ජීවිත කාලයක් පවතිනවා. ඒත් හරියම ආකාරයේ මගේ ජීවිතයට දෙවනහන්සේගේ වචනය මම අවශෝෂණය කරගෙන නැති නිසා, මේකේ තිබෙන වටිනාකමට දැනෙන්නේ නැති නිසා මම කාලයකට පස්සේ කතහැරලා දානවා. නමුත් ශුද්ධෝ ලේවිල්ල තුල අද අපිට පවසන දේ තමයි දෙවියන් වහන්සේගේ වචනය ඔබේ මගේ ජීවිතේ හදවතේ ලියලා තිබුණොත් විතරයි ඔබට මට පුළුවන් උන්වහන්සේගේ වචනය තුළ මගේ ජීවිතය නිමවෙන්නට, මගේ ජීවිතය ඇඹෙන්නට, මගේ ජීවිතය යම්කිසි මාර්ගයක් ඔස්සේ ගමන් කරන්නට ඉඩක් දෙන්නට පුළුවන්. ඒ සඳහා වරම් වර ප්‍රසාද ස්වාමින් වහන්සේගෙන් ලබා දෙන්නට කියා අපිල්ලා යාඥා කරමු. ඔබ සැමට ජෙසු පිටයි.